සිතමන්තුළු මා ප්‍රේමාන්ත සහෝදර සහෝදරිනේ දැන් ඔබ දන්නවා තේරුම මොකක්ද කියලා මේ දෙපැත්තේ ඉන දේවි දූතයෝ ගැන දේව මාතාන් වහන්සේ ස්වාමින් වහන්සේ ක්‍රික අකුරු ගැන ඉතින් මම නතර කරපු තැන ඉඳලා අද පටන් ගන්නම් ඔබ බලන්න දේව මාතාන් වහන්සේගේ ස්වරූපයද මම කිව්වේ ඇය හිටගෙන ඉන්නවා වගේ අපිට පෙනෙන්නේ මොකද එතුමියගේ ශරීරයෙන් අඩක් පමණයි අපිට පැහැදිලිව දිස්වන්නේ නමුත් බලන්න දේවමාතාන් වහන්සේගේ මුහුණ දිහා යාන්තමට වගේ ස්වාමීන් වහන්සේ වෙතට නැමිලා තියෙන්නේ දේවමාතාන් වහන්සේගේ මුහුණ මේ වම් පැත්තට නැමිලා තියෙන ස්වාමීන් වහන්සේට අර ආදරය කරන ඇල්මක් වගේ නමුත් ඇගේ බැල්ම දිහා බලන්න බලාගෙන ඉන්න ඒ ඇගේ ඇස් දෙක දිහා බලන්න ඇස් දෙක දිගැටි ඇස් දෙක දිගැටියට වගේ තමයි තියෙන්නේ ඇහි බැමි ඉතාමත් පැහැදිලි. ඒ බයිසෙන්ටයින් කලා නිර්මාණවල චිත්‍ර කලාවේ එක සලකුණක් තමයි ඇහි බැමිලි පැහැදිලිව අඳින එක දේවමාතාන් වහන්සේව නිර්මාණය කරනකොට මොකද දේවමාතාන් වහන්සේට දෙනවා ගාම්භීරත්වයක්. දේවමාතාන් වහන්සේට දෙනවා ගාම්භීරත්වයක් ඒ වගේම අලංකාරයක් දෙනවා මුළු පින්තූරයටම. ඒ දේවමාතාන් වහන්සේව නිර්මාණය කරද්දී හැම මොහොතේදීම මේ ඇහි බැමි පැහැදිලිව අඳින්නට කලාකරුවා හැමතිස්සෙම හිතාගත්ත ඇහි බැමි පැහැදිලිව නිර්මාණය කරන්නට. ඒ වගේම බලන්න දේවමාතාන් වහන්සේ බලාගෙන ඉන්නේ අපි දිහා. ඔබ දිහා මා දිහා බලාගෙන ඉන්නේ. වම් අතේ ස්වාමීන් වහන්සේව සොයාගෙන ඉන්නවා. මේ වම් අත ස්වාමීන් වහන්සේව සොයාගෙන ඉන්නවා. දකුණු අතේ ස්වාමීන් වහන්සේට අල්ලගන්න ඉඩ දීලා තියෙනවා. සරණයට එන්න. එතන හරි පැහැදිලි ප්‍රේමන්ත මේ දේවමාතාන් වහන්සේගේ දකුණු අත වම් අතට වඩා විශාලව නිර්මාණය කරලා විශාලව දැන් අපි බැලුවොත් එහෙම දේවමෑණියෝ අල්ලගන්න ඉඩ දීලා තියෙන්නේ අත මේ විදියට තියෙන්නේ ස්වාමීන් වහන්සේව මිරිකගෙන නැහැ අයිති කරගෙන නැහැ ස්වාමීන් වහන්සේට ඉඩ දීලා තියෙනවා එල්ලෙන්න ඇති දේවමාතාන් වහන්සේගේ ස්වාමීන් වහන්සේගේ අත් දෙක දේවමාතාන් වහන්සේගේ අත් අත උඩ තියාගෙන ඉන්නේ. ඉතින් එතනත් විශාල තේරුමක් තියෙනවා ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි. ඔබටත් මටත් එතුමිය ආරාධනා කරනවා. මේ බලන්න ඒ අත මේ දිගැටි මේ යොමු වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේගේ හෘදය දෙසට. උන්වහන්සේගේ හෘදය දෙසට යොමු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට කියන්නේ උන්වහන්සේගේ හෘදය හා සමානවන්න. අපිව යොමු කරනවා. මම ඔබ මා වෙත ආවොත් මම යොමු කරන්නේ මගේ පුත්‍රයා වෙතට ඔබව මං කිව්ව අර බයිසෙන්ටයින් චිත්‍ර කලාවේ හොඩිගෙට්‍රියා කියන පවුලට අයිති කලාවක් මේ කියලා හොඩිගෙට්‍රියා කියන්නේ ගයිඩින් එහෙම නැත්නම් යොමු කිරීම ගයිඩ් කරනවා කියන්නේ ඉතින් මේ යොමු කිරීම දේවමාතාන් වහන්සේ යොමු කරනවා අත්ව ස්වාමීන් වහන්සේ වෙතට අමතක කරන්න එපා ප්‍රේමාන්තේනි මේ නිර්මාණ කළේ ඒ දවස්වල තාපසවරුන් බව භාවනාවෙන් පසුව භාවනා කරලා මේ තාපසවරුන් දැනගෙන හිටියා තියෝලොජි එහෙම නැත්නම් දේව ධර්මය හොඳට අධ්‍යයනය කරගෙන හිටියා. ඒ වගේම ශුද්ධ බයිබලෙ හොඳට අධ්‍යයනය කරලා තිබුණා මේ තාපස්වරු. ඒ ඔවුන්ගේ භාවනාවේ නිර්මාණයක් ප්‍රතිඵලයක් මෙය. ඉතින් ඔවුන් හැම දෙයකටම පැහැදිලි කිරීමක් තිබුණා.
හැම දේ තුලම. ඉතින් ඒ නිසාම ඇස් දිගැටිව ඒ ඇස් වලට තියෙනවා ගැඹීරත්වයක්. දේවමාතාවන් වහන්සේ දිහා බලපුවාම භාවනා කරන්න අලංකාරය. දැන් අපි බලමු ජේසුස් වහන්සේ දිහා ප්‍රේමන්තේනි. ජේසුස් වහන්සේගේ සම්පූර්ණ රූපයම තියෙනවා. දේවමාතාවන් වහන්සේගේ අඩක් තිබුණට ජේසුස් වහන්සේගේ සම්පූර්ණ රූපයම තියෙනවා. මේ කබාය පැලඳගෙන ඉන්න කබාය දේවමාතාවන් වහන්සේගේ පුත්‍රයා එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ ලදරු ජේසු බලන්න සම්පූර්ණයෙන්ම රතු පාටයි. මේ පැලඳගෙන ඉන්න කබාය රතු පාටයි. මේ කබායෙන් අපිට ඔබට මේ ඒ වගේම මේ පටියක් බැඳගෙන ඉන්න අර සින්චර් එකක් අපි බඳින්නේ අර පටියක් වගේ ඉනට ඒ පටියක් බඳන්නේ පටිය රතු පාටයි. ඒ සලුව කොළ පාටයි. මේ කබාය සලුව මෙතන මේ ඇද මේ දේ ටිකක් රත්තරන් පාටට හුරුයි. ඒ සලුව වසාගෙන ඉන්න සලුව. ඒට ප්‍රධානම හේතුව තමයි සුදේ ස්වාමීන් වහන්සේට දෙනවා රාජකීයත්වයක්. රාජකීයත්වයක් දෙනවා මේ කුමාරයෙක් රාජ කුමාරයෙක්. ඒ වගේම බලන්න ස්වාමීන් වහන්සේගේ පාදවල ස්පාහන් යුගලක් එහෙම නැත්නම් සැන්ඩල්ස් දෙයක් කියමුකෝ අපි පහසුවෙන් පිළිගන්න. මේ පහසුවෙන් තේරුම් ගන්න පාවහන් යුගලක් පැලඳගෙන සිටිනවා. එක පාවහනක් කැඩිලා වැටෙනවා වගේ. ඒ වැටෙනවා වගේ ස්වාමීන් වහන්සේගේ යටිපතුල ඔබටත් මටත් පෙන්නනවා. මේකේ තේරුමක් තියෙනවා ප්‍රේමවන්තනි. මම කිව්වේ ඔබට මේ නිර්මාණය කරපු අය දේව ධර්මය දැනගෙන හිටියා කියලා. මේ කාලේ තිබුණා හෙරසිස් එහෙම නැත්නම් කතෝලික සභාවේ ඉගැන්වීම් වලට තර්ජනය කරන අදහස් යොමු කරපු අය බොහෝ හිටියා. ඒ අය කිව්වා ස්වාමීන් වහන්සේ මිනිස්සේ පමණයි, දේවමෑණියෝ මේ මිනිස්යාගේ පුත්‍රයා, ස්වාමීන් වහන්සේ දෙවියෝ නෙමෙයි කියලා. ඒ උන්වහන්සේගේ දේවත්වයත් මිනිස් ස්වභාවයත් ගැන විවිධාකාර මතිමතාන්තර තිබුණා. ඉතින් මේ පෙන්නලා දෙනවා මේ පාවහනක් වැටෙන්නට වගේ සලස්සලා තියෙන්නේ තියෙනකොට පෙන්නනවා යටිපතුල. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ වගේම මිනිසියා, මිනිස් පුත්‍රයා, මේ පොළොවේ පය ගහලා ඉන්න මිනිස් පුත්‍රයෙක්. උන්වහන්සේගේ සැබෑ මිනිස් ස්වරූපය ගැන තමයි අපිට මේ දෙහින් සඳහන් කරලා දෙන්නේ, පැහැදිලි කරලා දෙන්නට කලාකරුවා උත්සාහයක් දරන්නේ. ඒක තමයි දේව ධර්මය. ඒක තමයි මේ යටිපතුල පෙනෙන්නට වගේ තියෙන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ දෙනෙත් දිහා බලන්න ප්‍රේමාන්තේනි. උන්වහන්සේ බලාගෙන ඉන්නේ උන්වහන්සේගේ හිසකෙස් දුඹුරු පැහැයෙන් යුතු ඒ ලදරු පලස්තීන ජුදා දරුවෙකුගේ ස්වරූපයක් ගන්නට උත්සාහ කරලා තිනවා කලාකරුවා. ඒ පලස්තීනයේ තිබුණු ඒ ජුදා ජාතිකයන් අතර තිබුණු ඒ ස්වරූපය තමයි පෙන්වන්නට උත්සාහයක් දරන්නේ. ඒ වගේම උන්වහන්සේ බලාගෙන ඉන්නේ මේ දේව දූතයා දිහා. දේවයා මෙතනින් පෙනෙන්නේ මේ දේව දූතයා දිහා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේගේ දුක්ප්‍රාප්තිය. උන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය. ඔබට මතක ඇති මං කිව්වා මේ කුරුසය සහ යන අල්ලගෙන ඉන්නේ රෙදි කඩකින්. සුද්ධ ලේන්සුවක් වගේ රෙදි කඩකින් මේ දේව දූතයෝ දෙන්නම. ඒ බොහෝ වෙලාවට මේ උත්ථානයෙන් පසුව සිදුවෙන සිදුවීමක්. ස්වාමීන් වහන්සේ දකින්නේ මේ ඒ ජයග්‍රහණයේ සංකේතයක් විදිහටනේ මේ දේව දූතයෝ මේ කුරුසයත් ඒ වගේම හෙල්ලයත් තිත්තකාරිය තිබෙන ඒ හිසොප් දණ්ඩත් අල්ලගෙන ඉන්නේ. ඒ කියන්නේ මේ කුරුසය තුලින් අපිට ජයග්‍රහණය ගෙන ආවා. ස්වාමීන් වහන්සේත් ඇතිගෙන වගේ පෙන්වන්නේ උන්වහන්සේගේ අනාගතය උන්වහන්සේ දැකලා ඉතින් කලාකරුව නිර්මාණය කරන්න යන්නේ ඒ ආකාරයට. ඉතින් මේ පින්තූරයේ සම්පූර්ණයෙන්ම බලපුවාම පෙන්වන්නේ ප්‍රේමාන්තේනි උන්වහන්සේ තැතිගෙන මවට තුරුල් වෙලා ඉන්නවා. ඒ මොකද උන්වහන්සේගේ අනාගත දුක්ප්‍රාප්තිය බොහෝ වෙලාවට සිහි වෙච්ච විදිහට තමයි මේ පෙන්වන්නේ. නමුත් දේව දූතයෝ දෙන්න අපිට පෙන්නනවා ඒ දුක්ප්‍රාප්තිය තුලින් අපිට ජයග්‍රහණය ගෙනාවා. මේ සංකේත සුද්ධ සංකේත ජයග්‍රහණයේ සංකේත. ඉතින් මේ බෑග්‍රවුන්ඩ් එකේ ඔබ දකිනවා රත්තරම් පාට නිර්මාණය කරලා තියෙනවා. රත්තරම් පාටින් ඒ තමයි දිව්‍ය ආලෝකයේ මහිමය. දිව්‍ය ආලෝකයේ ස්වර්ගීය මහිමය රත්තරම් පාට. මේ ස්වාමීන් වහන්සේගේ වස්ත්‍රේත් රත්තරම් පාට අපි දකින්නට ලැබෙනවා. දේවමාතාවන් වහන්සේගේ වස්ත්‍රේත් රත්තරම් පාට අපි දකින්නට ලැබෙනවා. ඒ තමයි දිව්‍ය ආලෝකයේ මහිමය ප්‍රකාශ කරන්නේ, අලංකාරය කාන්තිය දිස්වන්නේ. ඉතින් ප්‍රේමන්ත සහෝදර සහෝදරීනි මේ තමයි සැකවින් මේ පින්තූරය පිළිබඳව විස්තර. ඉතින් මම තව ඉදිරියට ඔබට මේ පින්තූරය මම කිව්වා භාවනාවට සුදුසු දෙයක්. මේ පින්තූරය පමණක් නොවේ අයිකොනයක් කියලා. ඉතින් මම තව ඉදිරියට ඔබට තවත් බොහෝ දේවල් මේ දේවමාතාවන් වහන්සේගේ ප්‍රාතිහාරාත්මක
පින්තූරෙන් එහෙම නැත්නම් අයිකොනෙන් අපේ ජීවිතයට ලබා ගන්නට පුළුවන් දේවල් කොපමණ ප්‍රතිහාරාත්මක අයිකනයක්ද මේ අයිකනය කියලා මම ඔබට පැහැදිලි කරලා දෙන්නට උත්සාහයක් දරන්නම්. දෙව්වදන් වලට හිස නමා